ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඉලක්කම් ආශ්‍රිත 10 වෙනි ගැටලුවත් එක්ක තමයි ඔයාලා මේක තුලා ඉන්නේ. ඉතින් අද ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු. අපිට දීලා තියෙන අංක පහක්. 4 2 5 6 7 කියන අංක පහ අපිට දීලා තියෙනවා. ඉතින් එහෙත් අංක වලින් සෑදිය හැකි ඉලක්කම් තුනේ සංඛ්‍යා ගණන කීයද කියලා අපෙන් අහනවා. කියන්නේ ඉලක්කම් තුන ගන්න හදන්න පුළුවන් සංඛ්‍යා. ඉතින් මේකට ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ ක්‍රමේ භාවිත කරන්න පුළුවන් එකිනෙක වෙනස් අංක තිබ්බොත් විතරයි. කියන්නේ මෙතන නම් 4 2 5 6 7 කියන එකිනෙක වෙනස් ඉලක්කම් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතමුකෝ 4 4 5 5 7 වගේ දැන් එක ඉලක්කම දෙතුන් පාරක් ලේ වෙන විදිහට අංක දුන්නයි කියලා. එහෙම වුණොත් මේ ක්‍රමේ භාවිත කරන්න බෑ. ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් එකිනෙක වෙනස් ඉලක්කම් දුන්නොත් එහෙම මේ ක්‍රමේ අපි යොදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ක්‍රමේ මොකක්ද කියලා. ප්‍රශ්නේ අපිට දීලා තිබ්බේ අංක 5ක්. ඒ වගේම ප්‍රශ්نين ඇහුවේ මේ ඉලක්කම් 3ේ සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා. එහෙනම් 5ක් දුන්නා 3ේව තමයි අපෙන් අහන්නේ. එතකොට මම 5යි 3යි ලියා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ ඉලක්කම් ගාන, කියන්නේ අංක ගාන කීයද කියලා මම පල්ලෙහාට ගන්නවා. අංක අපිට 5ක් දීලා තිබ්බනේ. එහෙනම් 5 ඉලක්කම් මම ඉස්සෙල්ලා ලියා ගන්නවා. ඊට පස්සේ මේ 5 ඉලක්කම් මම මෙන්න මේ විදිහට විහිදුවලා ලියනවා ගුණ කිරීම දාලා. ඒ කියන්නේ 5 ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 2 ගුණ කිරීම 1 කියලා. අපිට දිර තිබ්බයි කියමුකෝ ඉලක්කම් 7ක්. එහෙම වුණොත් අපි කොහොමද ලියන්නේ? එහෙනම් 7 ඉලක්කම ලියලා මේක විහිදුවලා ලියනවා. මේ කොහොමද ලියන්නේ? 7 ගුණ කිරීම, 6 ගුණ කිරීම, 5 ගුණ කිරීම අන්න ඒ විදිහට එකට යනකම් ලියනවා. හරි, ඒ විදිහටම ලියාගත්තා. ඊට පස්සේ අපෙන් අහන්නේ ඉලක්කම් 3ේ සංඛ්‍යාවක් කීයක් හදන්න පුළුවන්ද කියලා. ඉතින් මම කරන්නේ ඊළඟට මේ ඉලක්කම් ගාණෙන් අපෙන් අහන ඉලක්කම් ගාණ අඩු කරනවා. ඒ කියන්නේ ඉලක්කම් 5ක් දීලා තිබ්බා, අපෙන් අහන්නේ 3ේවා. ඉලක්කම් 3ේ සංඛ්‍යාව කීයද කියලා. එහෙනම් 5ෙන් 3ක් අඩු කළා මම උත්තරේ ගන්නවා පැත්තකට. උත්තරේ තමයි 5ෙන් 3ක් අඩු කරාම 2යි. මේ දෙකත් මම කලින් විදිහට විහිදුවලා ලියනවා. කොහොමද ලියන්නේ? 2 ගුණ කිරීම 1. අන්න මේ විදිහට තමයි ලියවෙන්නේ. දැන් මෙන්න මේ ගත්ත ප්‍රකාශ දෙකම බෙදලා ලියනවා. ඒ කියන්නේ කලින් මම 5ට ලිව්වා ප්‍රකාශය 5 ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම අන්න ඒ විදිහට ලිව්වා. ඒක උඩට දානවා. ඊට පස්සේ ඉර යට ලියනවා. ඊට පස්සේ ලියපු ප්‍රකාශය. ඒ කියන්නේ අපි 2 ලිහ විහිදුවලා ලිව්වනේ. 2 ගුණ කිරීම 1 කියලා අන්න ඒ ප්‍රකාශය ලියනවා. ඉතින් දැන් මේක අපි සුළු කරනවා. ඒ කියන්නේ 5වරක් 4 20යි, 20වරක් 3 60යි, 60වරක් 2 120යි. 120 බෙදන්න ඕන 2වරක් 1 2යි. ඒ කියන්නේ 120 බෙදන්න ඕන 2කින්. එහෙනම් උත්තරය තමයි 60. එහෙනම් මේ සංඛ්‍යා පහෙන්, ඒ කියන්නේ අංක පහෙන් අංක 3ේව අංක 3ේ ඉලක්කම අපිට හදන්න පුළුවන් 60ක්. ඒක තමයි උත්තරේ.